පාස්කු ඉරිදා සිදු ප්‍රහාර මාලාව පිටු පස ජාතිකයි තව්හීද් ජමාත් සංවිධානය සිරින බවට තොරතුරු වාර්තාව වූ අතර පසුව IS සංවිධානය ප්‍රහාරයේ වගකීම භාරගනු ලැබුවා. මෙවන් පසුබිමක එවැනි අන්තවාදී ඉස්ලාමීය සංවිධාන වහාම තහනම් කළ යුතු බවට සිවිල් සංවිධානවලින් විපක්ෂයෙන් මෙන්ම ආණ්ඩුපක්ෂයෙන්ද ඉල්ලීම් සිදු කෙරුණා. පැවති වාතාවරණය සැලකිල්ලට ගනිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජාතික තව්හීද් ජමාත් සහ ජමාතේ මිල්ලතු ඉබ්‍රාහිම් ෆී සෙයිලානි යන සංවිධාන ශ්‍රී ලංකාව තුළ තහනම් සංවිධාන ලෙස ප්‍රකාශයට පත් කිරීමට කටයුතු සලසා තිබෙනවා. ඒ 2019 අංක 1 දරන හදිසි අවස්ථා විධිවිධාන සහ බලතල නියෝග යටතේ ජනාධිපතිවරයාට ඇති බලතල ප්‍රකාරවයි. ඒ අනුව එම සංවිධානවලට අයත් නිශ්චල සහ චංචල දේපළ මෙන්ම ක්‍රියාකාරකම් අත්හිටුවීමට රජයේ පියවර ගනු ඇති. මෙරට ක්‍රියාත්මක සෙසු අන්තවාදී සංවිධානවල ක්‍රියාකාරකම්ද හදිසි අවස්ථා නියෝගයට තේ තහනම් කිරීමට නියමිතයි. මේ අතර ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ජනාධිපතිවරයා වෙත අද ලිපියක් යොමින් කරුණු 6ක් ජනාධිපතිවරයාගේ අවධානයට ලක් කර තිබෙනවා. උපුටා ගැනීම. ඔබතුමා විසින් කැඳ වූ සර්වපාක්ෂික සමුළුවට අප පක්ෂය කොන්දේසි ඉදිරිපත් නොකර සහභාගි වන්නේ විශේෂයෙන්ම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රශ්නය තවදුරටත් අවුල් කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග අත්හිටුවීමට ඔබතුමා මැදිහත් වනු ඇතැයි යන විශ්වාසයෙනි. පළමුවෙන්ම උද්ගත වී ඇති තත්ත්වය පාලනය කිරීමට ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවලට හැකියාව ඇති බව ඔවුන් විසින්ම මේ වන විටත් ක්‍රියාවෙන් ඔප්පු කරමින් ඇත. එම නිසා විදේශීය ඔත්තු සේවා නිලධාරීන්ට රට තුළ ක්‍රියාත්මක වීමට අවසර ලබා නොදෙන ලෙස ඔබතුමාගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු. මෙම ත්‍රස්ත ක්‍රියාවට ඍෂිව සහ වක්‍රව උදව්කොට ඇති බවට චෝදනා එල්ලවන පිරිස් ඔවුන් රජයේ ඇමතිවරුන්ද ආණ්ඩුකාරවරුන්ද එසේත් නැතහොත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද යන කරුණු සැලකිල්ලට නොගෙන වහා අත්අඩංගුවටගෙන ප්‍රශ්න කළ යුතු බව මහජනයාගේ පිළිගැනීම වී ඇත. ඔබතුමා විසින් එම මූලික අවශ්‍යතාව ඉටු නොකර සෙසු කොන්දේසි අහඹු ලෙස ඉටු කිරීමෙන් පමණක් මහජන විශ්වාසය නැවත තිනා ගත නොහැක. අත්අඩංගුවට ගනු ලබන සැකකරුවන් දේශපාලන බලපෑම් මත නිදහස් කරනු ඇති බවට මහජනයා පූර්ව නිගමනයකින් යුක්තව කටයුතු කිරීම හානිදායක වේ. එම නිසා එමතොරතුරු මහජනයාට හෙළිදරව් කිරීම වැදගත් වන අතර වැරදිකරුවන් සියලු දෙනාට තරාතිරම නුඹලා නීතිය අකුරටම ක්‍රියාත්මක වන බව මහජනයාට විශ්වසනීය ලෙස ඒත්තු ගැන්වීම ඔබතුමාගේ වගකීමක් බව ඉතා කරුණාවෙන් මතක් කරමු. එක් ජනකොටසකට හෝ ආගමකට විශේෂිත පාසල් හෝ විශ්වවිද්‍යාල පවත්වාගෙන යාමට ඉඩදීම බලවත් වරදකි. රටේ පවතින එවැනි පාසල් රජයට පවරාගෙන විධිමත් අධීක්ෂණයකට යටත් කිරීම සඳහා අවශ්‍ය පියවර වහාගත යුතු බවට යෝජනා කරමු. මුස්ලිම් කාන්තාවන් විශේෂිත පිරිසක් ලෙස හුවා දක්වන බුර්කාව හෝ එවැනි වෙනත් ඇඳුම් ඇඳීම ස්වේච්ඡාවෙන් නැවැත්වීම සඳහා එම ජනතාව පෙළඹවීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ඔබතුමාගෙන් ඉල්ලා සිටිමු. ඔබට ගැනීම අවසන්.